ඔන්න වෙනද වගේම අදත්තාව සුපුරුදු විදිහට අලුත් වීඩියෝ එකක් කරා මිනුරු ලොක් ඔයාලා වෙමි. මුලින් ප්‍රාර්ථනා කරනවා කොරෝනා වෛරස් එක ඉක්මනින් අපේ රටින් වගේම ලෝකේ තියෙන හැම රටකින්ම දුර වෙන්න කියලා. ඉතින් සියලුම දෙනාට නිදුක් නිරෝගීමත් සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් වැඩි කතා වොන්නේ අපි එහෙනම් කෙලින්ම යමු වීඩියෝ එකට. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ මොනවද කියලා දැනටමත් දන්නව ඇති. thumbnail එකේ තිබ්බ ෆොටෝ සහ මේ වීඩියෝ එකත් එක්ක ඔයාලා දකිනවා. ඒ කොහොම වුණත් ඉතින් ආයෙත් කියන ඕන්න කතා කරන්න යන්නේ මේ වීඩියෝ එකේ රෙදි බිස්නස් එකක් ගැන. ඉතින් ඔයාලා කවුරු හෝ මේ වගේ බිස්නස් එකක් පටන් ගන්නවා නම් ගැහණු පිරීමේ ભેදයක් නැහැ. ඕනි කෙනෙක්ට මේ වගේ දෙයක් කරලා ගොඩ යන්න පුළුවන්. ආර්ථික අපහසුතා කියන දේවල් ඉතින් අපි කාටත් තියෙනවා. මේ කතා කරන මටත් ඔබටත් මේ දේ පොදු දෙයක්. මේ වීඩියෝ එකකින් කතා කරන්න යන්නෙත් අන්න ඒ වගේ සල්ලි අතේ නැති නමුත් සල්ලි ටිකක් හොයලා අපේ භාෂාවෙන් කිව්ව ගොඩ යන්න හදන කෙනෙක් නම් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. වෙළඳපොළේ ඔයාලා දැකලා ඇති රෙදි බිස්නස් කරන අය විවිධ ආකාරයේ රෙදි බිස්නස් කරන ඔයාලට මේ විදිහට පැහැදිලි කළොත් මම ගොඩක් සල්ලි තියෙන බිස්නස් කරන අය ලොකුවට ලොකු බිල්ඩින් හදලා ඒවට සේවකයෝ අරගෙන කරගෙන යනවා. තව සමහර අය නගරේ තියෙන කඩ කාමරයක් අරගෙන ඒවට රෙදි දාලා ඒ විදිහට බිස්නස් එක කරගෙන යනවා. තව සමහර අය ඉන්නවා හට් එකක් දාලා ඒක ඇතුලේ රෙදි දාලා එහෙම නැත්නම් පාරවල් ලයිනේ රෙදි විකුණනවා. ඉතින් ඔයාලගේ ඒ අය දකිනකොට ඔයාලගේ සිතුවිලි මොන වගේද කියන්න මම දන්නේ නැහැ. නමුත් මට හිතෙන එක දෙයක් තියෙනවා. ඔයාලා හිතනවා මේ අයට එක්කෝ ලොකු ලාභයක් ඇති එක්කෝ මේ අයට ලොකු ලාභයක් නැතුව ඇති. එහෙම නැත්නම් මේ හිතෙන්න පුළුවන් මේ අයගේ රෙදි ගොඩක් ලාභයි කියන එක. කොහොම වුණත් ඉතින් මේ වගේ බිස්නස් කරන අයට ලොකු ලාභයක් තියෙනවා. ඒක තමයි ඇත්ත. ඔයාලත් මේ වගේ බිස්නස් එකක් කරොත් ඔයාලට ඉතින් ගොඩ යන එක නම් අනිවාර්යයි. ඒක ඉතින් මම 100%ක් විශ්වාස කරලා කියන දෙයක්. දැන් මම ඔයාලට කියන්නම් එහෙනම් අපිටත් ලාභයක් තියෙන විදිහට අපේ රෙදි ගන්න කෙනාටත් ලාභයක් තියෙන විදිහට අපි රෙදි තොග වශයෙන් ගන්න පුළුවන් තැන් වගේම ඒ වගේ මිල ගණන් මම හිතනවා සමහර විට මේ රහස ඔයාලා දන්නේ නැතුව ඇති කියලා. මොකද කිසිම කෙනෙක් තව කෙනෙක් ගොඩ යනවට නම් උදව් කරන්නේ නැහැ. එහෙම උදව් කරන කෙනෙක් ඉන්නවා නම් එහෙම හරි කලාතුරකින් තමයි එහෙම කෙනෙක් ඉන්නේ. මොකද අපේ ලංකාවේ මිනිස්සු ගොඩක් එහෙමයි. ඉතින් ඒක ඔයත් දන්න දෙයක් මාත් දන්න දෙයක්. ඔයාලා සමහර විට රෙදි බිස්නස් කරන අය දන්නවා ඇති. ඔයාලා ඒ අයගෙන් අහලා රෙදි බිස්නස් එකක් කරන්නේ කොහොමද ඒකට හෙල්ප් කරන්න කියලා. සමහර විට ඉතින් උදව් කරපු අයත් ඇති උදව් නොකරපු අයත් ඇති. මේ වීඩියෝ එක බලලා හරි කමන්නේ එහෙම දැනගන්න ඔයාලා රෙදි බිස්නස් කෙනෙක් කරන කෙනෙක් ඉන්නවා එයාලගෙන් අහලා බලන්න. හැබැයි ඉතින් 100%ක් ඇත්ත කියන්නේ හරි කලාතුරකින් තමයි. ඉතින් මම කියන්නේ අපි දවසක මැරෙන මිනිස්සු යනකොට මේ මොනවත් අරගෙන යන්නේ අරගෙන යන්නේ කරපු හොඳ නරක විතරයි. අන්නේ නිසා මම දන්න දේ මම ඔයාලත් එක්ක කියනවා. මේ දේ අහලා හරි අද ඉඳලා පුළුවන් ඔයාලට හරි විදිහට විශ්වාසයක් කරලා ගොඩ යන්න. රෙදි තොග වශයෙන් ගන්න තැන් කිව්වහම එකවරම ඔයාලට ඔළුවට එන්න පුළුවන් මහරගම් පමුණුව කොළඹ පිටුකොටුව පළවන හරස්වීදිය දෙවන හරස්වීදිය තුන්වන හරස්වීදිය ඔයගේ ඇත්තටම ඒ වගේ රෙදි ගත්තහම තොග වශයෙන් ගත්තොත් අපි රෙදි 100%ක් අපිට ලාභය තියෙනවා. නමුත් එහෙම රෙදි ගන්න ගියාම අපිට සාමාන්‍යයෙන් ටිකක් රෙදි ගණන් නිසා ලොකු ගාණක් අපිට වියදම් කරන්න ඕනි. නමුත් අපි අතේ ලොකු මුදලක් නැති වුණොත් ඒ වගේ තැනකින් අපිට මේ රෙදි ව්‍යාපාරයක් පොඩියට පටන් ගත්ත සාමාන්‍යයෙන් අපි ඒකට යම්කිසි මුදලක් වියදම් කරන්න ඕනි. ඉතින් දරාගත නොහැකි මුදලක් වියදම් කරන්න අපිට බෑනේ. සල්ලි තියෙනවා නම් අපි බිස්නස් කරන්නේ නෑනේ. ඉතින් මේ වගේ බිස්නස් එකක් කරනකොට අපේ අතේ තියෙන පුංචි මුදලකට බිස්නස් එක කරන්න පුළුවන්. මම මේ වීඩියෝ එක අවසානයේ දාන්නම් ෆෝන් නම්බර් එකක්. එතරම්ට කතා කරලා ඔයාලට රෙදි අඩුවට ගන්න පුළුවන්. මම ඔයාලට කිව්වා රහසක් කියලා. ඉතින් මේක ඇත්තටම රහසක් තමයි. පළවන හරස් වීදියටත් ඔය දෙවන හරස් වීදියටත් ඒ වගේ තැන්වලටත් එතකොට කොළඹ කොටුව මහරගම වමනුව ඒ වගේ තැන්වලටත් රෙදි අරන් ඉන්නේ ගොඩක් වෙලාවට. මේ මම මේ කියන්න හදන තැනින් ඒ තමයි රාගම.
රාගමින් තමයි ඒ තැන්වලට ගොඩක් අය රෙදි ගේන්නේ. ඉතින් රාගමට ගියාට පස්සේ ඔයාලට රෙදි ගන්න පුළුවන් එකක් කියලා නැහැ. අයිටම් ගොඩක් තියෙන්නේ සමහර විට උරවලට දාලා. එයාලා රෙදි කිලෝ ගන්නට තමයි විකුණන්නේ. රෙදි කිලෝ එකක් රුපියල් 60ක් වගේ මුදලක් වෙනවා. සමහර ඒවා ප්‍රයිස් පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒත් රුපියල් 100ට වඩා අඩුයි. එතන ඔයාලට ගන්න ගියාට පස්සේ ටී-ෂර්ට්, ෂර්ට්, ෂෝට්, කලිසම්, ඩෙනිම් ඔවගේ රෙදි විවිධ මාදිලි වලින් තියෙනවා. එකක් වෙන වෙන වශයෙන් නෑ. ඉතින් හැම එකක්ම උරවලට තමයි දාලා තියෙන්නේ. ඉතින් ගොඩක් රෙදි බිස්නස් කරන අය එයාලගේ රෙදි අරන් ඇවිල්ලා එයාලා කරන්නේ එයාලා වෙනම පැක් කරලා එහෙම නැත්නම් රෙදි දාන කවරවලට දාලා ඒකට වෙනම මිලක් නියම කරලා ඉවරලා වෙළඳ පොලේ විකුණන එක. ඉතින් ඔයාලා රාගමට ගිහින් රෙදි ගන්නවා නම් යන්න ඕනි උදේ පාන්දර 3ට. 3 ඉඳලා එයාලා උදේ 8 විතර වෙනකම් තමයි රෙදි තෝග වශයෙන් දෙන බිස්නස් එක කරන්නේ. එතනින් යහලා එතනින් එහාට යාලා එක කරගෙන යන්නේ. මොකද ඒ බිස්නස් එක කම්ප්ලීට් කරනවා. ඉතින් මම මේක අවසානයේ මම කියවලට කිව්වා නම්බර් එකක් දාලා තියෙනවා. මේ නම්බර් එකට කතා කරලා ඔයාලට පුළුවන් මේක ගැන වැඩි විස්තර කතා කරන්න. ඉතින් ඔය කිලෝ 1 රුපියල් 60 වගේ ගන්න රෙදි ටී-ෂර්ට් එකක් රුපියල් 600ක් 700ක් වගේ වෙනවා. සමහර වෙලට ෂර්ට් රුපියල් 1000යි 1200යි. ඉතින් ඒ වගේ ප්‍රයිස් වලට යන රෙදි තමයි මේ කිලෝ එක රුපියල් 60 ගානේ නැත්නම් 70 ගානේ වගේ දෙන්නේ. ඉතින් ඔයාලටත් මේ වගේ බිස්නස් එකක් කරනවා නම් ඉතින් යන්න පුළුවන් අතේ තියෙන මුදලකට බඩු ටිකක් වැඩියෙන් අරන් ඉන්න යනවා නම් යන්න පුළුවන් එකම තැන තමයි එතන. ඉතින් ඔයාලට තව දෙයක් මතක් කරන්න ඕනි මම. මොකද මේ වගේ රෙදි අරගෙන ඔයාලට ටී-ෂර්ට් වේවා ඩෙනිම් වේවා රෙදි මාදිලි මොනවා හරි යම් කිසි එකක් ඉතින් මේවාට රෙදි වලට තියෙනවා කවර. කවර ගන්නවා නම් ඔයාලට දෙවන හරස් වීදියෙන් තියෙනවා ෂෝරූම් ඇතුළට ගියාට පස්සේ ඒ වගේ ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තැනකින් කවර අරන් ඇවිල්ලා ඔයාලට ආවේණික වෙච්ච ඉතින් ඔයාලගේ ගමේ නගරේ අනිත් කඩවල රෙදි යන බිස්නස් එකත් එක්ක බලලා ඊට වඩා ඉතින් සහනදායි මිලට ඔයාලට ගෙනල් විකුණන්න පුළුවන්. ඔයාලටත් ලාභයක් තියෙන විදිහට ගන්න කෙනාටත් ලාභයක් තියෙන විදිහට. ඉතින් මම හිතනවා අලුතින් බිස්නස් එකක් පටන් ගන්න හදන කෙනෙක්ට මේ කරුණු ගොඩක් වැදගත් ඇති කියලා. මිනිපුර ලොක් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න පල්ලෙහා තියෙන රතු පාට බටන් එක ඔබලා. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ එකක් ඔයාලා ළඟටම ගෙන්න ගන්න එහිට යහපත තියෙන බෙල් අයිකන් එක ඔබලා ඕල් දාලා තියාගන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඔයාලගේ හොඳ නරක අදහස් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. මොකද ඒක වැදගත් කරන්න යන ඊළඟ වීඩියෝ එකට. ඉතින් මේ වගේ බිස්නස් එකක් කරලා තව කෙනෙක් ගොඩ යනවට කැමතියි කියලා හිතනවා නම් ඔයාලා ඒ කෙනාට උදව්ව වශයෙන් මේ වගේ දෙයක් දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ නැවතත් වැදගත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා. ඔයාලා සියලුම දෙනාට සුභානාගතයක්.